සිංහ ඒකාබද්ධ සංවර්ධන ධාරී මධ්‍යස්ථාන ඒකම්. අද දෙසැම්බර් මාසේ 9 වෙනිදා. මේ 9 වෙනිදා කියන්නේ ගෝඨාභය රාජපක්ෂටත් අමාරු වෙච්ච දවසක්. අපි දන්නවා අදත් රනිල් රාජපක්ෂලා මන්දිර ඇතුළේ ඉඳන් එක එක කුමන්ත්‍රණ කරනවා බලයේ ඉන්න. ඉතින් මේ දෙසැම්බර් 9 මතක තියාගන්න වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව ආණ්ඩුවට අනුතුරු ඇඟවීමක් කරන්න තමයි යාරු. සහෝදර කිව්වා වගේ ඊයේ දවසේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිතුවේ නැහැ මේ කම්කරුව පාරට බැහැලා මේ ඉල්ලීම් වෙනුවෙන් පාරට බැහැලා අරගල කරයි කියලා. අපි දන්නවා පහුගිය මේ සතියේ 5 වෙනිදායි පටන් ගත්තු සතිය දෙසැම්බර් 5, දෙසැම්බර් 6, දෙසැම්බර් 8 මේ රටේ සමස්ත වැඩ කරන රාජ්‍යාංශයේ අර්ධ රාජ්‍යාංශයේ පෞද්ගලිකංශයේ වතු සේසරේ සියලුම වෘත්තීය සමිති බලවේගෙ හිටියේ පාරේ ආණ්ඩුවේ කුක්කෝ හැර ආණ්ඩුවේ කටුකන කුක්කෝ හැර අනිකුත් සියලු බලවේගෙ හිටියේ පාරේ මේ ආණ්ඩුවට එරෙහිව මේ අය වැයට එරෙහිව වැඩ කරන ජනතාව ඉල්ලුවේ මොකද්ද? රාජ්‍යාංශයේ අර්ධ රාජ්‍යාංශයේ පෞද්ගලිකංශයේ වතු සේසරේ සියලු උද්දමන දීමනාවක් ඉල්ලුවා. වැඩට යන්න එන්න ප්‍රවාහන දීමනාවක් ඉල්ලුවා. බදු බර පටවන්න කියලා ඉල්ලුවා. ඒ වගේම PTA ඇතුළු මර්ධන පළත් අහෝසි කරලා ශිෂ්‍යෝ දේශපාලන සිරකරුවෝ නිදහස් කරන්න කියලා කිව්වා. ඒ වගේම ලාභ ලබන රාජ්‍ය ආයතන වලට අත තියන්න එපා, විකුණන්න එපා කියලා කිව්වා. ඒ කියමින් තමයි ආවේ. අපි ඒක ආණ්ඩුවට නෙවෙයි කිව්වේ, ජනතාවට කිව්වේ මේ විකුණන්න දෙන්න එපා කියලා. අපි මේ පාරට බැහැලා කිව්වේ ඒවට එරෙහි වෙන්න, ජනතාවටත් මේකට එරෙහි වෙන්න කියන එක තමයි කිව්වේ. එස අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා 2023 වසර ළඟාවෙමින් තියෙන මේ අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂලා ඒ කරගෙන ආපු අදූරදර්ශී වැඩපිළිවෙලට එරෙහිව මේ රටේ සමස්ත ජනතාව පාරට බැහැලා රටින් පැන්නුවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් කියනවා ඒ යටවගත්තු ජනාධිපතිකමත් තියාගෙන තව ටික දවසක් ඔහොම ඉන්න. එසා දැන් අපි දන්නවා මේ රටේ ජනතාව දන්නවා අද පුවත්පත්වල තිබුණා පාසල් ළමයෙකුට පාසල් උපකරණ ටික අරන් දෙන්න අවම රුපියල් 5000ක් යනවා. දරුවා ඉස්කෝලේට යවන්න පොත්පත් ටික අරන් දෙන්න අවම රුපියල් 5000ක් අවම. ඉතින් මේක දරා ගන්න බෑ. ප්‍රවාහන වියදම භාණ්ඩ හා සේවා මිල අඩු කරන්න ඕන. මේ ආණ්ඩු අඩු කරන්නේ නැහැ. මේ ඉන්න 70 බුරුත්ත පාලක රැළ මේක අඩු කරන්නේ නැහැ. නිසා මේක අඩු කරගන්න වෙන්නේ අපිට. ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා 2023 වසර හැප්පෙන්න වෙන්නේ මේ රටේ වැඩ කරන පන්තියත් එක්ක. ඒකට සූදානම් වෙන්නේ